දැන් මේ සමාජ මතයක් තියෙනවා මේ නාසියොන්ට වැඩ කරන්න බෑ කියලා. හරිද? මගේට හොඳ උත්තරයක් දෙන්නම්. අවුරුදු 79කට වඩා වයස යාස් චොප්‍රා තමයි දිල් තෝ පාගල්ලේ ෆිල්ම් එක හැදුවේ. ඒක තරුණ නැද්ද? ඊටම තරුණ චිත්‍රපටිය. හැබැයි අපේ තරුණ අධ්‍යක්ෂකවරු නාගී චිත්‍රපටිය හැදුවා මිනිස්සුන් බලන්න බැරි නින්ද යන. හරි? හැබැයි දිල් තෝ පාගල්ලේ අදරත් ටීනේජ් ෆිල්ම් එකක්. ඒක හැදුවේ යාස් චොප්‍රා. අවශ්‍ය වෙන්නේ තරුණකමවත් මහලුකමවත් නෙවෙයි තරුණ මනසක්. මම විශ්වාස කරනවා මුකුත් තෝන්නේ අයිලන්ඩ් සේවිසිංගත් එක්ක රනිල් කුමසගේ නටන එක බලන්න. එහෙම dance එකක් කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා නම් අපිට මරුනේ. ආ මොකද ඩිනිම් ඇඳලා සරංගටේ ගහන නායකයෝ වැඩක් නෑ අපිට. මොඩර්න් නම් මොඩර්න් වෙන්න. මොඩර්න් වර්ල්ඩ් එකට යන්න නම් එයා මොඩර්න් වෙන්න ඕනේ ඇත්තටම. එයාගේ thinking එකයි, එයාගේ practical එකයි, එයාගේ ඇඳුමයි ඔක්කොම මොඩර්න් වෙන්න. දැන් එහෙම නායකයෙක් ඉන්නකම් තින් අපි ආලෝක ගන්නවා, ක්‍රිකට් ගහනවා.